හරි බාණ්ඩ. රිබන් ඉස්ලාමංකේක වඩදින ඉස්ලාම මෙහෙම C8H8O2 අණුකස උත්‍රේති X නම් කාබනික සංයෝගය ලෝහයේ සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර වායුවක් ලබා දේ. දෙවෙනි එකනා බ්‍රේඩි සරි අංග දෙකට කියනවා ඒකලෝ බ්‍රේඩි ප්‍රතිකාරක සමග තැඹිලි පාට වක්ෂේපයක් දෙනවලු. රසී ප්‍රබලොක්සිකරණයට භාජනය කරාම ඇරෝමැටික් ඩයිකෝබොක්සිලික් අම්ලයක් දෙනවලු. රසී ජලීය සෝඩියම් කාබනේට් එක මිශ්‍ර කරාම වායුවක් ලබා දෙන්නේ. අපෙන් අහන එක් සංයෝගේ කවුද කියලා. දැන්ව දන්න සිද්ධාන්තලෙන් හිතන්නකෝ ඉස්සල්ලාම මෙයා. මෙයා තියෙන බෙන්සීන් සම්බන්ධ CHO කාණ්ඩේ CHO තියෙනවා මෙතන OCH3 කැල්ලක් තියෙනවා මෙහෙම. දෙවෙනි එකිනා ගත්තාම අංක දෙකේ දෙකේ වාට තියෙන්නේ බෙන්සීන් තියෙනවා. C double bond CH3 මේ කීටෝන කැල්ලක් මෙතනින් තියෙනවා OH එකක්. තුන්වෙනි උත්තරේ තියෙන අංක තුනේ බෙන්සීන් මෙතන තියෙනවා CH2OH කැල්ලක් CH2OH මෙතන තියෙනවා CHO කොටසක් මේක ඇල්ඩිහයිඩ් කැල්ලක් තියෙනවා. ඔගේ හතරවෙනි උත්තරේ තියෙන අංක හතරේ හතරේ තියෙන්නේ බෙන්සීන් මේක COCH3 බෙන්සීන් COOH මෙතන තියෙනවා CH3 කාණ්ඩයක් CH3. පස්වෙනි උත්තරේ මම මෙතනින් ගන්න අංක පහ පහේ තියෙනවා බෙන්සීන් අනිපතර CH මේ OH CHO කියලා ඇල්ඩිහයිඩ් කැල්ලක් තියෙනවා. මේ X කියන සංයෝගයේ ලෝහයේ සෝඩියම් එක වායුවක් පිට කරනවලු. ලෝහයේ සෝඩියම් එක වායුව පිට කරන්න අනිවාර්යෙන් ආම්ලික වෙන්න එපා. ඉතින් පළවෙනි එක ගත්තාම අංක එකට අනුව මෙයා අංක එකට උත්තර දෙනවා ඉතින්. සෝරි උත්තර දෙන්නේ නැහැ. මෙයාකට වෙන මොකී ආම්ලික කොටස් නැහැ. ඉතින් ආම්ලික කොටස් නැන්නේ මෙයාගේ පළවෙනි එකේ ඉස්ලාම ලෝහයේ සෝඩියම් එක වායුව පිට කරන්න. ආම්ලික කැල්ල නැත්නම් ඉතින් කෙලින්ම මෙයා වැරදි ඒ නිසා මෙයා උත්තරෙන් කෙලින්ම අයින් වෙනවා. මොකද පළවෙනි නිරීක්ෂණය මෙයාට දෙන්න බෑ. පළවෙනි නිරීක්ෂණයට මෙයා උත්තර දෙනවා මොකද මෙයා මැද සෝරි මේකේ ෆීනෝල් කොටසක් ඉන්නවා ෆීනෝලික OH කාණ්ඩය සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරන නිසා මෙයා පළවෙනි එකට උත්තර ලබා දෙනවා. දෙක ගත්තාම බ්‍රේඩි ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කර තැඹිලි පාට වක්ෂේපයක් බ්‍රේඩිත් එක ප්‍රතික්‍රියා කරනවා මේ කීටෝන කැල්ලක් ඉන්නවනේ මේ කීටෝන කොටස බ්‍රේඩිත් එක ප්‍රතික්‍රියා කරලා තැඹිලි පාට වක්ෂේප දෙනවා ඒක හරි. ප්‍රබල ඔක්සිකරණයට භාජනය කරාම ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් දෙනවලු. ප්‍රබල ඔක්සිකරණයට භාජනය කරන්න මෙයාට දාන්නකෝ නිකන් H+ KMnO4 වගේ ප්‍රබල ඔක්සිකාරකයක් දැම්මහම වෙන්නේ ඔය කීටෝන කාණ්ඩය වගේ තියෙන උඩ කීටෝන කැල්ලක්. මේ කීටෝන කාණ්ඩේ කාබොක්සිලික් අම්ලයක් වෙන්න ඕනේ. වාට කීටෝන කොටස කාබොක්සිලික් වෙනවා මෙහෙම. කීටෝන කොටස කාබොක්සිලික් වුණාට මේ තියෙන අපි දන්නවනේ මේ ඇරෝමැටික් කීටෝනේ ඔක්සිකරණය වෙනවා. මම බෙන්සීන් වල ඉගෙනුවා සෙනසුරාද. මේ OH කාණ්ඩේ මොකුත් වෙන්නේ නැහැ. වාට ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් හම්බෙන්නේ නැහැ. ඩයිකාබොක්සිලික් අම්ලය කියලා කියන්නේ COOH කාණ්ඩ දෙන්නෙක් ඉන්නවා කියන එක. මෙයා ඩයිකාබොක්සිලික් අම්ලයක් නෙවෙයි. ඉතින් ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් මෙයාට දෙන්න බෑ. ඒ කියන්නේ තුන්වෙනි එකට මෙයාට උත්තර දෙන්න බෑ. ඒ නිසා ඉතින් මෙයාත් උත්තරෙන් අයින් වෙනවා. ඊළඟ කෙනා ගත්තාම මෙයා ආපහු මෙයා ලෝහයේ සෝඩියම් එක වායු පිට කරන මොකද මධ්‍යසාරයක් ඉන්නවා. ඒ මධ්‍යසාර කොටස ඇතුළේ ලෝහයේ සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා වායු පිට කරන්න පුළුවන් ඒ නිසා හරි. බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක තැඹිලි පාට වක්ෂේපයක් දෙනවා. ඔව් මේ කොටස ඇල්ඩිහයිඩ් කැල්ලක් ඇල්ඩිහයිඩ් සහ කීටෝන සීලුම ඇල්ඩිහයිඩ් සීලුම කීටෝන බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක තැඹිලි පාට වක්ෂේප දෙන්න ඕනේ. ඔව් මෙයාට බ්‍රේඩිත් එක තැඹිලි පාට වක්ෂේප දෙන්න පුළුවන්. ප්‍රබල ඔක්සිකරණයට භාජනය කරාම ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් දෙනවලු. මෙයා ප්‍රබල ඔක්සිකරණයට භාජනය කරන්න මෙයාට දාන්න H+ KMnO4 වගේ ප්‍රබල ඔක්සිකාරකයක් දැම්මහම මේ CH2OH කාණ්ඩයේ මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ දෙකම ඔක්සිකරණව දන්නවා. අපි සෙනසුරාදි කියන්නවා බෙන්සීන් වලේ ඔක්සිකරණ ප්‍රතික්‍රියා. බෙන්සීන බැඳුණු ආදේශ කාණ්ඩයේ මේක ඇල්ඩිහයිඩයක් මේක මධ්‍යසාර කැල්ලක්. මේ මධ්‍යසාරයේ ඔක්සිකරණය වෙනවා. මෙයා කාබොක්සිලික් වෙනවා. මේ ඇල්ඩිහයිඩ් කැල්ලත් ඔක්සිකරණය වෙලා මෙහෙනුත් හම් වෙනවා කාබොක්සිලික්. ඉතින් මෙයා ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් තමයි. මෙයා ඇරෝමැටිකයි
ඇරෝමැටිකයි බෙන්සින් වලයක් තියෙනවා. ඒ වගේම ඩයිකාබොක්සිලික් මෙයා. මෙයා ඩයිකාබොක්සිලික් අම්ලයක්. මෙයා ඇරෝමැටික ඩයිකාබොක්සිලික් අම්ලය. ඒතර මෙයා තුන්වෙනි එකටත් මෙයාන්නේ වැඩි පිටිතුරු ලබා දෙනවා. සෝඩියම් කාබනේට් සමග වායු නොදේ. ඔය ඉස්ලාමත් දැන් තාමන් වලට කාබනික සංයෝගවල ආම්ලිකතාවය කිව්වේ නෑ. අපේ සිලබස් එකේ කවුද මට කියන්න සෝඩියම් කාබනේට් එක වායු පිට කරන කට්ටිය. අපේ සිලබස් එකේ මම දැන් මේ කියන්නේ මම මේක පස්සේ ආම්ලිකතාවය දුගන්නනවා කාබනික සංයෝගවල. අපේ සිලබස් එකේ සෝඩියම් කාබනේට් එක සෝඩියම් කාබනේට් හෝ සෝඩියම් බයි කාබනේට් සමග වායු පිට කරන කට්ටිය ගත්තොත් වායු ලබා දෙන ප්‍රභේද වායු ලබා දෙන ප්‍රභේද වර්ග 3යි තියෙන්නේ. සෝඩියම් කාබනේට් සෝඩියම් කාබනේට් බයි කාබනේට් එක වායු ලබා දෙනවා ඉස්ලාම කාබොක්සිලික් අම්ල. සියලුම කාබොක්සිලික් අම්ල වලට කාබොක්සිලික් අම්ල ගත්තොත් ඒ කාබොක්සිලික් අම්ල සෝඩියම් කාබනේට් සහ බයි කාබනේට් එක වායු ලබා දෙනවා. ඔයා ගන්නකො මේ જાති කාබොක්සිලික් අම්ලයක් R C double bond OH මේ જાති ඕනම කාබොක්සිලික් අම්ලයක් අංක 1. මම දෙවෙනාට කියනවා නයිට්‍රෝෆිනෝල් දෙක තමයි නයිට්‍රෝ අද උගන්වන එක. නයිට්‍රෝෆිනෝලුත් මං කියනවා ෆිනෝල් වලේට NO2 කාණ්ඩය තියෙවම නයිට්‍රෝෆිනෝල් සියලුම නයිට්‍රෝෆිනෝල සියලුම නයිට්‍රෝෆිනෝල සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරලා සමග මං කියනවා CO2 වායුව ඈ CO2 තමයි ලබා දෙන වායුව CO2 වායුව තමයි ලබා දෙන්නේ සමග CO2 වායුව දෙන්නේ සමග CO2 වායුව ලබා දෙන ප්‍රභේද මේ ලියන්නේ ඊට පස්සේ අංක 3 ඔයා මේකත් දන්නවා ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලබන ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලබන ලෝකෙ දෙන ඕනම ඇමීනයක් ප්‍රබල අම්ලයක් එක්ක හදන ලබන වට මතකද මං ගිසති ඉගෙනනවා මේ ඇමීන ශ්‍රේමඩ ජල විච්ඡේදනේ මං ඇමඩ ජල විච්ඡේදනේ කිව්වා වට හම්බෙන සමහර තැන්වල ඇමීන කාණ්ඩ ඒ ඇමීන කාණ්ඩ කාත් එක්කද ප්‍රබල අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් ලවණයක් හම්බෙනවා ඔයා හිතන්න වට මේ જાති ලවණයක් හම්බුනා කියලා CH3 NH3 plus Cl minus මේ වගේ ලවණ හම්බ වෙනවා. මේ ලවණ වලට පුළුවන් සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කළා වායු පිට කරන්න. එහෙනම් මේ මුළු සිලබස් එකේම සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරලා වායු පිට කරන කට්ටිය 3 දෙනයි ප්‍රභේද 3යි ඉන්නේ. එක තමයි සියලුම කාබොක්සිලික් අම්ල, දෙක තමයි නයිට්‍රෝෆිනෝල, 3 තමයි ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලවණ. දැන් බලන්න ඉතින් ඔය මේගොල්ලෝ කියනවා සෝඩියම් කාබනේට් හෝ සෝඩියම් බයිකාබනේට් සමග වායුවක් දෙන්නේ නැල්ලු. අංක 4. ඉතින් වායුවක් දෙන්නේ නැති වෙන නම් මේ කොටස් තියෙන්න බෑනේ. මේ කොටස් තිබ්බොත් වායුව පිට කරනවා. ඉතින් මේ සංයෝගය නෑ, කාබොක්සිලික් නෑ, නයිට්‍රෝෆිනෝල් නෑ, ඇමීන ප්‍රබල අම්ලත් එක්ක සාධන ලවණ නෑ. ඒ නිසා මෙයාට බෑ සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් එක වායුව පිට කරන්න. ඒ නිසා මේ නිරීක්ෂණ ඔක්කොටම ගැලපෙන්නේ උත්තර අංක 3යි. ඉතින් උත්තරේ 3 වෙන්න ඕනේ. මෙයා බලන්න මෙයා මේ කැල ගත්තට පස්සේ මෙයා පළවෙනි එකේ උත්තර ලබා දෙනවා. මෙයා කාබොක්සිලික් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරනවා. දෙක තමයි මෙයා බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද බ්‍රේඩිත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයා ගාව ඇල්ඩිහයිඩ් කීටෝන නැහැ. ඒ නිසා මේ උත්තරේ කොහොමත් වැරදි. 4 කොහොමත් වැරදි. මේ කොටස ගත්තාම මට තියෙනවා මේක පළවෙනි පරීක්ෂාවල උත්තර දෙනවා. මොකද මේකේ මධ්‍යසාර කැලලක් ඉන්න ඔය ආම්ලිකයි යා සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරනවා. ඇල්ඩිහයිඩ් කොටසක් ඉන්නවා මේ පැත්තේ. ඇල්ඩිහයිඩ් කොටස බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක තැඹිලි පාට අවක්ෂේප දෙනවා. ප්‍රබල ඔක්සිකරණයට භාජනය කරාම මෙයාගෙන් ඇරෝමැටික ඩයිකාබොක්සිලික් අම්ලයක් හම්බෙන්නේ නැහැ. වා මෙයාට දාලා බලන්නකො ප්‍රබල ඔක්සිකාරකයක් අංක 3ට අනු. වා දාන්න H+ KMnO4 වගේ ප්‍රබල ඔක්සිකාරකයක් කැමති එකෙක් දාන්න. අපි දාන්නේ ප්‍රබල ඔක්සිකාරකේ H+ KMnO4 නැත්නම් H+ පොටෑසියම් ඩයික්‍රෝමේට්. දැම්මහම මෙන්න මේ කාබන් කැල්ල සම්පූර්ණයෙන්ම කාබොක්සිලික් වෙනවා. මේ පැතිගෙන හිතන්න එපා ගිහිල්ලා. මේ කොටස අනිත් පැත්තේ මොකා තිබ්බත් මේ කැල්ල ඇවිල්ලා කාබොක්සිලික් වෙන්න ඕන. වාට අමන මෙන්න මේ જાතිය කාබනික බලයක් අවසානයේ C double bond OH මෙන්න කාබොක්සිලික් අම්ලයක් හම්බෙනවා. ඇරෝමැටික ඩයිකාබොක්සිලික් අම්ලයක් නෙවෙයි මේක. එක කාබොක්සිලික් කැල්ල, එක කූච් කැල්ලයි තියෙන. ඒ නිසා මේක ඇරෝමැටික ඩයිකාබොක්සිලික් අම්ලයක් කියලා කියන්න බෑ. ඒ නිසා තුන්වෙනි පරීක්ෂාවේ මෙයාට පිළිතුරු දෙන්න බෑ. 4 සෝඩියම් කාබනේට් සමග වායු ලබා නොදේ. ඔව්, මෙයාට සෝඩියම් කාබනේට් එක වායු දෙන්න බෑ ඉතින්. මට සෝඩියම් කාබනේට් එක වායු ලබා දෙන්න බලන්න මේ සෙට් එක විතරයිනේ. මේක ගන්න විතරයි සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා මොන වායුවද කාබන් ඩයොක්සයිඩ් වායු පිට කරන්න පුළුවන් කට්ටිය. ඒ නිසා කෙලින්ම උත්තරයකද කෙලින්ම උත්තරේ අංක 3 උත්තරේ 3 වෙනවා. උත්තරේ 3 වෙන්න ඕනේ. හරි බලන්න දෙවෙනි ප්‍රශ්නේ අංක 2. දෙකේ දින පහක දැක්වෙන ප්‍රතික්‍රියා පරිපාටියේ සලකන අංක 2. වඩ දෙනවා බෙන්සීන්. මෙයා CH2OH. මෙන් තියෙනවා CHOH CH3. මේ ප්‍රතික්‍රියාව මත කලින් ටියුට් එකේ තිබ්බා. මේ ප්‍රශ්නෙම කලින් ටියුට් එකේ තිබ්බා.
මෙයාට H+ පොටෑසියම් ඩයික්‍රෝමේට් දැම්මහම මේ මේ ප්‍රාථමික මන්දසාර කැලේ කාබොක්සිලික් අම්ලයක් දක්වා ඔක්සිකරණය වෙනවා. මෙයා කාබොක්සිලික් වෙනවානේ. අනිපතර මේ තියෙන ද්විතීක මන්දසාර කොටස කීටෝනේ බවට ඔක්සිකරණය වෙනවා. මෙයා කීටෝන වෙනවා. දැන් කැපිටල් A කියන්නේ මෙයා. මෙයාට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මහම මෙයා මන්දසාරයක් බවට ඔක්සිහරණය වෙනවා. මූට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ ඉතින්. මෙයා තමයි කැපිටල් A. කාබොක්සිලික් අම්ලේ කාබොක්සිලික් කාණ්ඩේ වශයෙන්ම තියෙනවා. මෙයා කූච් වශයෙන්ම තියෙනවා. ද්විතීක මන්දසාරයක් බවට ඔක්සිහරණය වෙනවා. CHOH CH3. මෙයා තමයි කැපිටල් B. ඒ සහ B නිවැරදිව තියෙන්නේ ඒ සහ B තියෙන උත්තර අංක 3. උත්තර අංක 3. දැන් කාබොක්සිලික් අම්ල වලට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් වලින් ඔක්සිහරණය වෙන්න බෑ. නිසා උත්තරේ 3. හරි වන්න ප්‍රශ්න අංක 3. X නම් සංයෝගයේ කාබනික සංයෝගය නයිට්‍රස් අම්ලයේ සමග ප්‍රතික්‍රියා කර Y ලබා දේ. නයිට්‍රස් අම්ලයත් එක්ක මේගොල්ලෝ Y ලබා දෙනවා. බලමු කවුද හම්බෙන්නේ Y කියලා. ආඩ ඉස්සලාම දෙනවා බෙන්සීන්ට සම්බන්ධ ඇමයිඩ කොටසක්. ඇමයිඩ එකක් නෙමෙයි මේක ඇමයිඩ. මෙයාර නයිට්‍රස් දාන්න HNO2 දැම්මහම ඇමයිඩේ කාබොක්සිලික් වෙනවා. මෙයාගේ හම්බෙන්නේ මේ කාබොක්සිලික් අම්ලයක්. ඇමයිඩ කාබොක්සිලික් වෙන්න බෑ නයිට්‍රස් දැම්මහම මෙයා තමයි කැපිටල් A. සෝරි කැපිටල් X. මෙයා තමයි කැපිටල් Y කියන එක්කෙනා. Y සංයෝගයේ ආම්ලික KMnO4 සමග ප්‍රතික්‍රියා කර ඉසඩ් ලබා දේ. මෙයාට දානවලු H+ KMnO4. මේ කාබොක්සිලික් අම්ල ඔක්සිකරණය වෙන්නේ නැහැ. කාබොක්සිලික් අම්ල වලට ඔක්සිකරණය වෙන්න බෑ. එයා ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඉතින් H+ KMnO4 දැම්මත් එයා ආපහු මේ කාබොක්සිලික් අම්ලේ වශයෙන්ම ඉතුරු වෙනවා. මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මො ඔක්සිකරණය වෙන්නේ නැහැ. එයා ඔක්සිකරණය නොවේ. එයා විදිහටම ඉන්න මොකුත් වෙනසක් වෙන්නේ නැහැ යාට. ඉතසේ හම්බෙන එක්කෙනාට 24 ඩයිනයිට්‍රෝෆිනල්. ඒ කියන්නේ බ්‍රේඩි දානවලු මෙයාට බ්‍රේඩි. දැම්මා මෙයාට බෑ ඉතින් අවක්ෂේප දෙන්න. මොකද මෙයා කාබොක්සිලික් අම්ලයක් බ්‍රේඩිත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. තොර X සංයෝගයේ මෙයා වින්ද බෑ. ඉතින් X මෙයා වින්ද බෑ. මෙයා වැරදි උත්තරේ. දෙකේ තියෙන බෙන්සීන සම්බන්ධ NH2 කාණ්ඩයේ මේක ඇනිලින්. මෙයා නයිට්‍රස් සම්ලේ දැම්මහම ඉතින් අපි උපකල්පනය කරමු මේ කාම්බෘෂ්ණතේ දැම්ම කියලා. මොකද උෂ්ණත්වයක් කියලා නැහනේ. දැම වැනිලින් එකේනා ෆිනෝල් වෙනවා. මෙයා ෆිනෝල්. මේකට H+ KMnO4 දාන්න ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඉතින් මෙතනින් පස්සේ ප්‍රතික්‍රියාවක් නැහැ. අනිපැත්තට ඉතින් H+ KMnO4 දැම්මහම ඔක්සිකරණය වෙන්නේත් නැහැ. හම්බෙන ෆිනෝල් එක ඉතුරු වෙනවා. ෆිනෝල් බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේකත් නිරුද පිළිතුරු නෙවෙයි. 3. 3 දෙනා CH3 CH2 CH මේක NH2 මෙයා CH3. මෙයාට දානලු නයිට්‍රස් අම්ලයේ HNO2 දානලු නයිට්‍රස්. නයිට්‍රස් අම්ලයේ දැම්මහම මේ NH2 කාණ්ඩේ මෙයා ප්‍රාථමික ඇමීනයක්නේ. NH2 කාණ්ඩය මධ්‍යසාරයක් වෙනවා. CH3 CH2 CH මේක OH මෙයා CH3. එයාට දැම්මහම H+ පොටෑසියම් පර්මැංගනේජ් H+ KMnO4 දැම්මහම මේ ද්විතීක මධ්‍යසාර කැලේ කීටෝනයක් වෙන්න ඕනේ. මෙයා CH3 CH2 මෙයා C double bond O CH3 කීටෝනයක් වෙනවා. එතන මෙයා තමයි X කියන්නේ. මෙයා X. මෙයා තමයි Y කියන්නේ. මෙයා තමයි Y. ඒකට ඔක්සිකරණය කරාම හම්බෙන එක්කෙනා මෙයා Z. මෙයා තමයි Z. අර මෙයා කීටෝනයක්. ඒ නිසා මෙයා බ්‍රේඩිත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. 24 ඩයිනයිට්‍රෝෆිනල් හයිඩ්‍රසින් කියන්නේ බ්‍රේඩි ප්‍රතික්‍රියා කළ තැඹිලි පාට හෝ තද කහ පාට අවක්ෂේපයක් දෙනවා මෙයා. හෝ තද කහ. ඉතින් හරියනම් මෙයා තමයි කැපිටල් X කියන්නේ. මෙයා තමයි කැපිටල් X. එහෙනම් උත්තරය අංක 3. 4 තියෙන බලන්න 4. හතර වැඩ දෙනවා මෙහෙම එකකින්. හතර තියෙන්නේ CH3 CH CHO CHO කියන්නේ මෙහෙම ඇල්ඩිහයිඩ් කැලලක් ඈ. අනිපැතර CH2 NH2 මෙහෙම. මෙයාර නයිට්‍රස් අම්ලය දැම්මහම වෙන්නේ මෙයා මං ඒ කියලා හිතුවොත් මෙයාර නයිට්‍රස් දැම්මහම මේ තියෙන NH2 කාණ්ඩේ OH වෙන්න ඉපැ. මේ NH2 කාණ්ඩේ OH වෙනවා. වඩ හම් වෙනවා CH3 CH ඇල්ඩිහයිඩ් කොටසට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මෙයා CH2 OH වෙනවා. මෙයා මධ්‍යසාරයක් වෙනවා. එයාට ප්‍රබල ඔක්සිකාරකයක් දැම්මම H+ KMnO4 වගේ මේ ඇල්ඩිහයිඩ් කොටස කාබොක්සිලික් වෙනවා. මේක ප්‍රාථමික මන්දසාර කැලලක්. ප්‍රාථමික මන්දසාරයත් කාබොක්සිලික් වෙන්න ඕන. වඩා මෙනවා CH3 CH මෙයා C double bond O OH කාබොක්සිලික් වෙනවා. මේ ඇල්ඩිහයිඩ් කොටසත් මේක ඉන්න යත් කාබොක්සිලික් වෙන්නේ. මේ පැත්තත් කාබොක්සිලික් අම්ලයක්. ඇල්ඩිහයිඩේ කාබොක්සිලික් වෙනවා. ඒ හම්බෙච්ච කෙනාට බ්‍රේඩි ප්‍රතිකාරකය දැම්මොත් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. මොකද මේක කාබොක්සිලික් ඉන්නේ බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සෑම නිරීක්ෂණයකටම හතර උත්තර ලබා දෙන්න නිසා හතරත් වැරදි. පහ බලන්න පහ. පහේ තියෙනවට මෙහෙම එක්කෙනෙක්. පහේ තියෙන්නේ CH3 CH මෙයා CH3 මෙයා CH2 NH2. මේකර නයිට්‍රස් අම්ලයේ දැම්මහම වෙන්නේ මේ තියෙන NH2 කාණ්ඩේ OH වෙනවනේ.
ahora me dan CH3, CH, me dan CH3, me dan CH2, OH, me dan mantes ahora aquí. De el metro, muta más X, quien, un X, X, sorry, enemy X. Me da más X, quien. Me da más Y, quien, que nos dice Y, quien, amén. Y ahora, pero bloque se carga que da, no, de más amén, prato y que mantes ahora que el lag, me da prato y me cae. Prato y que mantes ahora, pero bloque se carga que da, me da más cabo que se le quien. Ahora me dan CH3. CH me a CH3 main carboxylic amlayak hambena wage hilla carboxylic bridit ekak pratikriya karanne naha ithin meyada bridi denma pratikriya karanna ba e nisa oy capital x kena sanyoge paha wennat ba mu paha wennat ba ena capital x kena kawada capital x kena uttare anka 3 uttare 3 wenna ona uttare 3 uttare 3 meke හරි බලන්න අංක 4 මේකත් මම කලින් කියපු එකක් මේක නම් මේ කලින් ටියුට් එකේ තිබ්බේ මධ්‍යසාරයේ කිත් උත්තර අංක 1 1 4 උත්තර අංක 1 4 1 පහ බලන්න පහ පහ වට දෙනවා මෙහෙම සංයෝගයක් ඔයාලට තියෙන්නේ බෙන්සීන් 5 6 5 2011 පහේ දෙනවා මෙහෙම බෙන්සීන් මේක කාබොක්සිලික් මෙහෙන් දෙනවා ඇල්ඩිහයිඩ් කැලලා ඇල්ඩිහයිඩ් කැලලක් තියෙනවා මේ මේකට සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් දැන් දානවල ඉස්සලාම සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් දැන් මම ඉතින් කාබොක්සිලික් අම්ලයේ ඔක්සිහරණය වෙන්නේ නැහැ ඇල්ඩිහයිඩ් කැලල ඔක්සිහරණය වෙනවා කාබොක්සිලික් ඔක්සිහරණය වෙන්නේ නැහැ නේ කාබොක්සිලික් අම්ලයේ මෙහෙම ඉතුරුලා තියෙන්න ඕනේ කාබොක්සිලික් ඇල්ඩිහයිඩ් කොටස ඔක්සිහරණය වෙලා යා CH මෙයා H එකයි මේක OH වෙලා මෙයා CH2 OH වෙනවා මේක මධ්‍යසාරයක් බවට ඔක්සිහරණය වෙනවා මෙයා ගිහිල්ලා ඉතින් ඒකට ජලීය මෙයා තමයි කැපිටල් A මෙයා තමයි කැපිටල් A යාර ජලීය ඇමෝනියා දානවලු ඊට පස්සේ ජලීය ඇමෝනියා ජලීය මත B හම්බෙනවලු ජලීය ඇමෝනියා දැන් මම ඉස්සර නම් කාබොක්සිලික් ඇමයිඩ් වුණා දැන් අපේ සිලබස් එකේ කාබොක්සිලික් ඇමයිඩ් කරන්න බෑ එහෙම පරණ ප්‍රශ්න මේ මේ ගොඩාක් පරණ ප්‍රශ්න 2011 ඉස්සර සිලබස් එකේ නම් අපි කියනවා කවුද මේ කාබොක්සිලික් අම්ලයක් අරගෙන ඇමෝනියා දාලා රත් කරාම මේක ඒක ඇමෝනියා එක රත් කරාට පස්සේ ඇමයිඩ් බවට පත් වෙන්න ඕන නමුත් අපේ සිලබස් එකේ දැන් අපි එක ගන්නෑ අපි කාබොක්සිලික් අම්ලයක් අරන් ඇමෝනි දාලා රත් කරලා මොනවා හදන්නේ දමයිඩ හදන්න යන්නේ අපේ සිලබස් එකේ අපි ගන්නේ කාබොක්සිලික් අම්ලය ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කරලා හැබැයි හදන්නර ඇමෝනියම් ලවණය මෙන්න මෙහෙමයක් හදන්නේ මේ දෙන්නේ C double bond O මේක O- ammonium plus NH4 plus වෙනවා මෙහෙම අපි දන්නවා කාබොක්සිලික් අම්ලයේ මාධ්‍ය ඇමෝනියා තිබ්බොත් එහෙම යගේ ඇමෝනියම් ලවණය හදනවානේ මොකද යා මෙයා ආම්ලිකයි ඇමෝනියා භාෂ්මිකයි ඒ නිසා මෙයා ඇමෝනියම් ලවණය බවට පත් වෙන්න ඕනේ හැබැයි මේ දෙන්නේ CH2OH කාණ්ඩය මෙයාට ඒතරම් ලොකු ආම්ලිකතාවයක් නැහැ කාත් එක ප්‍රතික්‍රියා කරන්න දැමෝනියත් එක ප්‍රතික්‍රියා කරලා ලවණයක් බවට පත් වෙන. ඒ නිසා වාගේ කැපිටල් B කියන ඵලයේ මෙයා වෙන්න ඕනේ. දැන් එහෙම උත්තරයක් නැහැ නේ මං හිතන්නේ ඕකේ. කැපිටල් B කියන ඵලයේ ඔයාට CH2 මෙතන NH4 plus ammonium ලවණය වෙන්න ඕනි. CO2 minus එකක් තියෙනවා. හරි NH2 plus මේක NH4 plus වුණා නම් හරි ඒක වැරදි ඒ නිසා පළවෙනි එක. CH2OH හරි මේ කාබොක්සිලික් තියෙනවා CH2OH තියෙනවා. දෙවෙනි එකේ ඇමයිඩ් එකක් කියලා තියෙන එක වැරදි තුනෙත් ඇමයිඩ් එකක් කියලා එකක් වැරදි හතර ඇමීනයක් කියලා එකක් වැරදි පහේ අර යට තියෙන OH එක මේ OH එක ඇමීනයක් කියලා එකක් වැරදි හරි උත්තරේ මේක NH4 plus වෙන්න ඕනේ NH2 plus කියන එක වැරදි ඉතින් මේක ඕල් කියලා අපි ගමු මේක අපි අපේ උත්තර වලට අනුව අපේ සිලබස් එක කරන මේ කෙලින්ම මේ කාබොක්සිලික් අම්ලයේ ඇමෝනියම් ලවණය වෙන්න ඕනේ ඒ නිසා මේක තමයි වාගේ B ඵලයේ වෙන්න ඕනේ B ඵලයේ ඔකේ දාලා නැහැ ඉතින් හරිද අලියන් තරොදර මෙහෙම ලියන් තරොදල් ලියන්න කාබොක්සිලික් අම්ලය ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කර කාබොක්සිලික් අම්ලය ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කර
කාබොක්සිලික් අම්ල ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කර කාබොක්සිලික් අම්ලයට අනුරූප ඇමෝනියම් ලවණය සාදයි. කාබොක්සිලික් අම්ලයට අනුරූප ඇමෝනියම් ලවණය සාදයි. ඔය ප්‍රතික්‍රියා ටික ලියාගන්න. ඒක කාබොක්සිලික් NH4+ වෙනුනේ ඇමෝනියම් ලවණය. බලන්න අංක 6. 6 දෙනවනේ මෙහෙම එක්කෙනෙක්. ඔයාලට දෙනවා CH3 CH3 C double bond මෙයා CH2 මේන් carboxylic CO2H කියන්නේ CO2H කියන්නේ carboxylic ඈ එන්න මෙයා තමයි CO2H කියන්නේ CO2H කියන්නේ carboxylic අම්ලයක් තිබ්බා කියන එක. අද carboxylic අම්ලේනේ C double bond OOH තියෙන මෙයා තමයි CO2H. මෙයා වරන් ඉස්සලාම දාලා lithium aluminum මම පහල ලියන්නම් ඈ. මෙයාට දාලා lithium aluminum hydride. දාලා ජල විච්ඡේදනය කරලා තියෙන දැම්මහම කීටෝනයත් ඔක්සිහරණය වෙනවා කාබොක්සිලික් අම්ලයත් ඔක්සිහරණය වෙනවා කීටෝන ඔක්සිහරණය වෙලා ද්විතීක මධ්‍යසාරයක් හම් වෙන්නේ CH3 මෙයා CHOH මෙයා CH2 කාබොක්සිලික් අම්ලයේ ඔක්සිහරණය වෙලා හම් වෙන්නේ ප්‍රාථමික මධ්‍යසාරයක් මේ පැත්තෙන් CH2OH කැල්ලක් මේ පැත්තෙන් පිට වෙනවා මේ වෙලාවට නම් ප්‍රාථමික කැල්ලක් හම් වෙන්නේ එතකොට මෙයා තමයි කැපිටල් S කියන්නේ ඔහොම මෙයාට තමයි පිරිඩිනියම් ක්ලෝරොක්‍රොමේට් PCC දාලා තියෙන්නේ PCC දැම්ම මෙතන ද්විතීක මධ්‍යසාරයක් මෙයා ප්‍රාථමික මධ්‍යසාරයක් ද්විතීක මධ්‍යසාර කීටෝන බවට ඔක්සිකරණය වෙනවා CH3 C double bond O වෙනවා ප්‍රාථමික මධ්‍යසාර PCC දැම්මහම පාලිත ඔක්සිකරණයක් වෙන්නේ එම ඔක්සිකරණය වුණාම එයා ඇල්ඩිහයිඩ් බවට තමයි ඔක්සිකරණය වෙන්නේ මේක. එතකොට මෙයා තමයි S sorry මෙයා තමයි T කියන්නේ මෙයා තමයි T. මෙයාට දානවලු සින්ක් මර්කරි සාන්ද්‍ර HCl සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික්. දැන් අපි දන්නවා ඇල්ඩිහයිඩ් සහ කීටෝන ක්ලෙමන්සන් ඔක්සිහරණය වෙන්න එපා. මේ දින කීටෝන කාණ්ඩයේ ඇල්කේනයක් වෙනවා මේ ඇල්ඩිහයිඩ් කොටසත් ඇල්කේනයක් වෙනවා. මේ කාබනයිල් කාණ්ඩයේ CH2 වෙනවා මේ කාබනයිල් කාණ්ඩයේ CH2 වල වට හම්බ වෙනවා CH3 CH2 මේ කාබනයිල් CH2 වෙනවා මේ CH2 ට මුකුත් වෙන්නේ නැහැ CH2 හැම තියෙනවා මේ කාබනයිල් කාණ්ඩයේ CH2 නම් මේ H එකත් එක්කම CH3 වෙනවා ඇල්කේනයක් වෙනවා මෙයා තමයි U කියන්නේ ඉතින් බලන්න මේ නිවැරදි උත්තර වල S කියන්නේ CH3 CHOH CH2 CH2OH දෙවෙනි එකේ සරි පළවෙනි එකේ තියෙනවා CH3 CO කියලා CO කියලා කියන්නේ මේ කාබනයිල් කාණ්ඩය CH2CHO කැලර දින ඇල්කේනයක් මෙයා U. ඉතින් උත්තර අංක එක ඉතින් මේ තියෙන ඔක්කොම ගැලපෙන්නේ උත්තර අංක එක. බන් ප්‍රශ්න අංක 7. 7 දින මෙහෙම 7. 7 වට දින මෙහෙම බෙන්සීන් තියෙනවා CH2OH යට. මෙයාට දෙනවා CH2OH එකක් මෙහෙන් තියෙනවා කාබොක්සිලික් අම්ලයක් ඈ CH2 CO2H කියන්නේ කාබොක්සිලික් මේ CO2H කියන්නේ කාබොක්සිලික් මෙයා තමයි ඔයාලට CO2H කියලා දාලා තියෙන්නේ මේ ගොන දානවල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH NaOH දැම්මහම මේ කාබොක්සිලික් අම්ලය තමයි NaOH එක ප්‍රතික්‍රියා කරන්නේ මධ්‍යසාරයේට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන තරම් ආම්ලිකතාවයක් නැහැ ඒ නිසා මධ්‍යසාරය එහෙම විතර වෙනවා මධ්‍යසාරයට NaOH එක ප්‍රතික්‍රියා කරන්න තරම් ආම්ලිකතාවයක් නැහැ. මධ්‍යසාරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න බෑ. ඉතින් මධ්‍යසාරය එහෙමම තියෙනවා මධ්‍යසාර ආම්ලික වෙන්නේ ආ සෝඩියම් එක ප්‍රතික්‍රියා කරන නිසා විතරයිනේ. මේ දින CH2OH මෙයා වෙනසක් වෙන්නේ නැහැ මෙයා CH2OH ඉදිරියම තියෙනවා කාබොක්සිලික් අම්ලයගේ සෝඩියම් ලවණය වෙන්න ඕනි CH2 මෙයා C double bond O Na+ මේ සෝඩියම් ලවණය වෙනවා කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණය වෙනවා NaOH ගෙන්
මදසාර කෑලට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද මදසාරවලට එන්නේ ඔච්චක ප්‍රතික්‍රියා කරන්න තරම් ආම්ලිකතාවයක් නැහැ. එනිසා මේ කැපිටල් ලේ කියන්නේ මෙයා මු තමයි කැපිටල් ලේ. කැපිටල් ලේ නිවැරදි තියෙන උත්තර අංක 3 නේ. උත්තර අංක 3. උත්තර 3 මෙන්න මෙයා ඉතින් ඒකට දාලා තියෙනවා CO2 CO2 NA+. ඉතින් මූලිය යන්න බලන් ඕන නම් CO2 NA+ කියලා. මේ කැල තමයි CO2H. මේ කැල ලියන්න බලන් CO2 NA+ කියලා. බලන්න අංකට අඩි දින මෙහෙන් බෙන්සීන් මේ දින කාබොක්සිලික් C double bond OOH කාබොක්සිලික් තියෙනවානේ මෙහෙන් ඉන්නවා CH2 C double bond OCH3 තියෙනවා මෙහෙම මෙයාට ඉස්සලාම සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් දාලා සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් දැම්මහම අපි දන්නවා මේ කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය වෙන්නේ නැහැ හැබැයි කීටෝන ඔක්සිහරණය වෙනවා කාබොක්සිලික් අම්ලය එහෙම විතර වෙන්න ඕනේ ඔයාලට හම්බෙන්නේ කාබොක්සිලික් මෙයා කාබොක්සිලික් අම්ලය එහෙම විතරයි බෙන්සීන් තියෙනවා කාබොක්සිලික් අම්ලය මෙහෙම විතර වෙනවා කාබොක්සිලික් අනිත් පැත්තට මේ තියෙන්නේ කීටෝනයක් කීටෝනේ ද්විතීක මන්දසාරයේ බවට ඔක්සිහරණය වෙනවා ඔයාලට හම්බෙනවා CH2 මේක CH මෙයා OH මෙයා CH3 මේ කීටෝන කැලල විතරයි ඔක්සිහරණය වෙන්නේ කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් කියන ඔක්සිහරණය වෙන්නේ නැහැ මේ තමයි කැපිටල් X කියන්නේ මෙයා කැපිටල් X මෙයා මෙයාට දාලා ඊට පස්සේ වැඩිපුර ග්‍රීන් ආඩ් දාලා මෙහෙම වැඩිපුර ග්‍රීන් ආඩ් කියන්නේ වැඩිපුර දාලා තිනවා CH3MgBr වැඩිපුර CH3MgBr දාලා තිනේ CH3MgBr වැඩිපුර ග්‍රීන් ආඩ් දැම්මහම මොකද්ද වෙන්නේ දැන් ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකයත් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරනවද නැද්ද ප්‍රතික්‍රියා කරනවා මොකට මතක් වෙන්න ඕනේ මේ ප්‍රතික්‍රියාව නිකම් ප්‍රතික්‍රියාවක් නෙමෙයි ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකේ භාවිතයෙන් ඇල්කේන හදන ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ මේ ග්‍රීන් ආඩ්ගේ කාබන් පරමාණු ඍණයි මැග්නීසියම් පරමාණු ධනයි. වඩ වෙනවා කාබොක්සිලික් අම්ල වගේ ආම්ලිකේවත් එක්ක ග්‍රීන් ආඩ් ප්‍රතික්‍රියා කරනවා. වගේ ඇල්කේන ඇල්කීන ඇල්කයින ටියුට් එකේ පිටු අංක 9 මේ chart එක තියෙනවා. ඒ වගේ මදසාර වගේ ආම්ලික කොටස් එක්කත් ග්‍රීන් ආඩ් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ඇල්කේන බවට පත් වෙනවානේ. මේ ඔක්සිජන් පරමාණු ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් පරමාණු ඩෙල්ටා ප්ලස්. මේකෙත් ඔක්සිජන් පරමාණු ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් පරමාණු ඩෙල්ටා ධන වෙලා තින් ඩෙල්ටා ප්ලස් වෙලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රතික්‍රියාවෙන් ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකය හදද්දී අපි දන්නවා මේ ඔක්සිජන් පරමාණුවේ ඍණ ආරෝපිත ඔක්සිජන් මේ OH කාණ්ඩේ ඍණ ඔක්සිජන් ගෙන් ගිහිල්ලා ඔයාගේ දකින්න මෙන්න මේ තියෙන ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකයේ ධන ආරෝපිත මැග්නීසියම්ට පහර දෙනවා ග්‍රීන් ආඩ් ගේ ඍණ කාබන් ගිහිල්ලා මේ ඍණ කාබන් ගිහිල්ලා අනිත් පැත්තට මෙයාගේ ධන ආරෝපිත හයිඩ්‍රජන්ට පහර දෙන්න ඕනේ මෙතනත් ඒකම තමයි වෙන්නේ මුගේ තියෙන ඍණ ආරෝපිත ඔක්සිජන් ගිහිල්ලා මේ ධන ආරෝපිත මැග්නීසියම්ට පහර දෙනවා ග්‍රීන් ආඩ් ගේ ඍණ ආරෝපිත කාබන් ගිහිල්ලා මෙයාගේ ධන ආරෝපිත හයිඩ්‍රජන්ට පහර දෙනවා පහර දීලා අවසාන ඵලය හදන්න ඕනේ. ඒ අවසාන ඵලය ඇල්කේනයක් වෙන්න ඕනේ. ඇල්කේන හම්බෙනවා හරි. වාඩ මේ පැත්තෙන් මම පහලින් ලියන්නම් ඈ අවසාන ඵලය මෙතනින් පස්සේ. මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ වෙන්නේ මේකෙන් පස්සේ මම මෙහෙන්ම දාන්නම් කමන්නේ. වාඩ මේ පැත්තෙන් හම්බෙනවා මේ තියෙන ඍණ ආරෝපිත ඔක්සිජන් ගේ දැමේ H එක ගැලවෙනවානේ මේ H එක ගැලවෙනවා. ගැලවෙන හයිඩ්‍රජන් පරමාණු CH3- එකත් එක්ක ප්‍රතික්‍රියා කළා මීතේන් වෙනවා. CH4 වෙනවානේ. ධන හයිඩ්‍රජන් ගිහිල්ලා ඍණ කාබන් එක මීතේන් CH4 බවට පත් වෙනවා මෙහෙම. අනිත් අතට මේකෙත් එහෙම තමයි මේකෙ තියෙන ධන ආරෝපිත හයිඩ්‍රජන් H+ එක්කෙනා මේ CH3- එකත් එක්ක ප්‍රතික්‍රියා කළා ඇල්කේනේ හදනවා ඇල්කේන් නිපදවීම මේකෙ තියෙන ඍණ ආරෝපිත ඔක්සිජන් පරමාණු මේ Mg+Br එකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා Mg+Br කැල්ල මේ ඍණ ආරෝපිත ඔක්සිජන්ට බැඳෙනවා මේකෙත් Mg+Br කැල්ල මේක ඍණ ආරෝපිත ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ එහම සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට හම් වෙනවා බෙන්සීන් තියෙනවා මෙයා C double bond O වෙනවා C double bond O මේක O- Mg+Br මෙයාට සෙට් වෙනවා මේ කැලෙත් මේක ඍණ ආරෝපිත ඔක්සිජන් ධන ආරෝපිත මැග්නීසියම් බැඳුනහම වඩ හම්බ වෙනවා CH2 මේ පැත්ත CH2 මෙතන C මේක O- Mg+Br වෙන O- Mg+Br වෙලා මෙතන CH3 වෙනවා අවසාන බල වශයෙන් වඩ හම්බ වෙන්නේ මෙන්න මේ ලවණයයි මීතේන් වඩ මීතේන් පිට වෙනවා මීතේන් කියන්නේ මේක ඇල්කේන නිපදවීම ප්‍රතික්‍රියාවක්නේ මීතේන් අවසාන ඵලයක් වශයෙන් හම්බ වෙනවා ඉතින් අපි බලන්න මේ ප්‍රතික්‍රියා ජාලයට નિවරදිව ගැලපෙන්නේ කවද මේකට નિවරදිව ගැලපෙන්නේ මෙයා තමයි x කියන්නේ අනිත් පැත්තේ ඒකල y මෙයා y කියලා ගමු ඒකල දෙන්නේ උත්තරේ මෙයා y නේ මෙයා y x වල තියෙන CO2H මේ කාබොක්සිලික් ඉතුරු වෙනවා මෙයා මදසාර වෙලා පස්සේ මේක ඉතින් ඒකල ලියලා තියෙන්නේ CO2MgBr කියලා මේ කැල්ල CO2 කරලා MgBr කරලා මේ කැල්ල O-Mg+Br හරි નિවරදිව දිරන උත්තරේ අංක 1 උත්තරේ 1 තියෙන්නේ මේක උත්තරේ 1 එවරදි පිළිතුර එක වෙන්න ඕනේ. ලියා ගන්න ඕනේ.
මේ ලියාගන්න හිතේ තියෙන ඒගොල්ලන්ගේ ලියාගන්න ඕනේ. අනංගනාවේ පාද දක්වා ඇති කුමන ප්‍රකාශයේ කාබොක්සිලික් අම්ලයක් හා ඇල්කොහොලයක් අතර සිදුවන එස්ට්‍රැක්ස් හැදීමේ ප්‍රතික්‍රියාව පිළිබඳ නිවැරදිව ඉද. වඩ මේක යාන්ත්‍රණයම උගන්වවා ගියස්ස තියෙන මේට කලින් සතිය මං හිතන්නේ. ඇලිෆැටිකල් අවසාන දවසේමයි ගන්නවා කාබොක්සිලික් අම්ලයි මධ්‍යසාරය ප්‍රතික්‍රියා කරලා ස්ටරීකරණය වෙන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. බලන සමස්ත ප්‍රතික්‍රියාව කාබනයිල් සංයෝගයක නියුක්ලියෝෆිලික් ආකලනයක වැරදියක නියුක්ලියෝෆිලික් ආදේශයක්. කාබොක්සිලික් අම්ලයට සාපේක්ෂව එක නියුක්ලියෝෆිලික් ආදේශයක් එක. එදි ඇල්කොහොලේ නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරයි. යෝ ඇල්කොහොලේ තමයි නියුක්ලියෝෆයිලය වෙන්නේ. ඒක හරි. ඇල්කොහොලේ නියුක්ලියෝෆයිලය. සත්‍ය ප්‍රකාශනයේ උත්තරාංක දෙක තමයි නිවැරදි ප්‍රකාශය. කාබොක්සිලික් අම්ලයේ OH බන්ධනය කරනවල වැරදි. කාබොක්සිලික් අම්ලයේ CO බන්ධනය කැඩෙන්නේ. ඇල්කොහොලේ CO බන්ධනය කරනවා ඒකත් වැරදි. ඇල්කොහොලේ OH බන්ධනය කැඩෙන්නේ. අම්ල වශ ප්‍රතික්‍රියාවක් නෙවෙයි ඒක. ඒක සාමාන්‍ය නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. උත්තරාංක දෙක. නවයට උත්තරාංක දෙක. ඉවන 10 වෙනි ප්‍රශ්නේ අංක 10. පහත දැක්වෙන ප්‍රකාශ අතරින් කාබොක්සිලික් අම්ල පිළිබඳව වැරදිවන්නේ අපෙන්. අලුත් සිලබස් එකේ එක. කාබොක්සිලික් අම්ලයක් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය තන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කර ලබා දෙන ඵලය ජල විච්ඡේදනය කිරීමෙන් ඇල්කොහොලයක් ලබා දේ. උනේ කාබොක්සිලික් අම්ල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් ඔක්සිහරණය කළා. පස්සේ H+H2 දාලා ජල විච්ඡේදනය කරාම අපිට අවසානයේ හම්බෙන්නේ මධ්‍යසාරයක්. ඒක හරි. ඇල්කොහොලයක්. ජලයේ NaOH සමග කාබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියා කර උඩ කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හරි වැරදි. කාබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියා කරවන්න ඕයි ජලයේ NaOH එක්ක. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම කවුද වෙන්නේ? මෙයා C double bond O O- Na+ වෙලා මේ Na+ මුඩ සෙට් වෙලා මේ H+ හයිඩ්‍රොක්සිල් එක බැඳලා ගිහිල්ලා අවසානයේ ජලය පිට වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ. මෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්න නම් කවුද දාන්න ඕනේ? සෝඩියම් කාබනේට් හෝ සෝඩියම් බයිකාබනේට් දාන්න ඕනේ. බලන්න කාබොක්සිලික් නෝට් එක. සෝඩියම් කාබනේට් හෝ බයිකාබනේට් දැම්මොත් තමයි මෙයා CO2 පිට කරන්නේ. ඉතින් නිකම්ම NaOH දැම්මා කියලා CO2 පිට වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රකාශනයේ වැරදි. කාබොක්සිලික් අම්ල PCl5 සමග ප්‍රතික්‍රියා කර අම්ල ක්ලෝරයිඩ් ලබා දේ. ඔව් අම්ල ක්ලෝරයිඩ් හදනවා. ග්‍රීනාඩ් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් CH3MgBr සමග කාබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියා කර මීතේන් මුක්ත වෙයි. හරි. මේ කලින් මේ කිව්වේ මේ කිව්වේ මේකම තමයි. මේකම තමයි CH3MgBr එක මේ කවුද ප්‍රතික්‍රියා කරන්නේ? කාබොක්සිලික්. ප්‍රතික්‍රියා කළා මීතේන් CHO හැදෙනවා. ආයෝන්නා ලියලා බලනොත් අංක 4ට මේ ඇල්කේන නිපදවන ප්‍රතික්‍රියාව. ඒවා කාබොක්සිලික් අම්ලයක් ගන්න මෙහෙම. මෙයා ප්‍රතික්‍රියා කරවන්න ගිහිල්ලා ග්‍රීනාඩ් කාබන් පරමාණු එකේ ග්‍රීනාඩ් එක. කාබන් පරමාණු එකේ ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරාම ආගව තියෙන CH3MgBr ග්‍රීනාඩ් මෙයානේ. මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් වෙලා තියෙන්නේ. OH බන්ධනයේ ද්‍රවීකරණය වෙන්නේ ඔක්සිජන් පරමාණු ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් වෙලා. දැන් ඉතින් බලන්න අර කතාවම තමයි ඇල්කෙන් නිපදවීම. මෙයාගේ ඍණාරෝපිත කාබන් ගිහිලා මේක ධනාරෝපිත හයිඩ්‍රජන්ට පහර දෙනවා. මේ ඍණාරෝපිත මෙයාගේ ඔක්සිජන් ගිහිලා මෙයාගේ ධනාරෝපිත මැග්නීසියම්ට පහර දෙනවා. පහර දෙන මේ ඍණ කාබන් ගිහිල්ලා මේ H+ එක සම්බන්ධ කරගෙන මීතේන් වෙනවා. CH4 වෙනවා මෙතන. අනිත් පැත්තට මේ ඍණාරෝපිත ඔක්සිජන්ට ඊට පස්සේ මේ Mg+Br මේ H එක ගැලවෙනවා. H එක ගැලවෙලා මූත් එක බැඳෙනවා. රිනොක්සිජන් ට Mg plus Br සම්බන්ධල ඔයාලට හම්බෙනවා. මේ පැත්තෙන් C double bond O මේක අර O- Mg plus Br කියන අවසාන ලබනය හම්බෙනවා. මීතේන් මුදා හරිනවා. මීතේන් කියන්නේ CH4 නේ. මෙයානේ මීතේන්. එතන මීතේන් මෙයාව හම්බෙනවා කියන එක හරි. ඉතින් හතරෙන් ප්‍රකාශනයේ සත්‍යයි. ඇල්ඩිහයිඩ් H+ පොටෑසියම් ඩයික්‍රෝමේට් සමග පිරියම් කළ විට කාබොක්සිලික් සාදයි. ඔව් ඇල්ඩිහයිඩ් ප්‍රබල ඔක්සිකාරකයක් දැම්මම කාබොක්සිලික් වෙනවා. ඉතින් අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශනයේ වැරදි වෙන්නේ උත්තර අංක 2. අසත්‍ය ප්‍රකාශනයේ උත්තර අංක 2 උත්තරේ 2 වෙනවා. උත්තරේ 2. වන් ප්‍රශ්න අංක 11. පාද දෙකේ සංයෝග සලකන්න. සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් සමග CO2 පිට කරයි. මම දැන් කලින් කිව්වා. අවුදේ කිව්ව ආපගමම සෝඩියම් කාබනේට් සමග CO2 පිට කරන සංයෝග තුනයි. අ තමයි කාබොක්සිලික් අම්ල ඊළඟකෙනා තමයි නයිට්‍රෝෆිනෝල් ඊළඟකෙනා තමයි ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලබන. ඒව විතරයි සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කළ වායු පිට කරන්නේ. බලන්න ඉතින් ඔයා මේ උත්තර වලින් ඒ සංයෝග කැලේ තියෙන කාගාවද කියලා. උත්තරයන්ක 11.
වඩේ කොළ හැතිනවා මෙහෙම එකනේ ඉස්සලාම සිම්පල්ලේ මෙයාගේ තියෙනවා වඩ බෙන්සීන් බෙන්සීන් තියෙනවා මෙතන CH2NH2 අනිත් පැත්තට මෙතන තියෙනවා CO2H CO2H කියන්නේ කාබොක්සිලික් ඈ කාබොක්සිලික් අම්ලයක් තියෙන්නේ සිම්පල් V උත්තරේ තියෙන්නේ ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලවණයක් ඉතින් ප්‍රාථමික ඇමීනයක් ප්‍රබල අම්ලයක් එක හදපු ලවණයක් මේ තියෙන්නේ CH2NH3+Cl-. සිම්බල් C උත්තරේ වාට තියෙන්නේ බෙන්සීන් CO2H ඒ කියන්නේ කාබොක්සිලික් අම්ලයක් එක්ක පහලින් තියෙනවා NH2 කාණ්ඩයක්. ඔගේ හතරෙන් උත්තරේ මම මෙහෙල් යන්න අංක හතර. ඔගේ හතරෙන් සෝරි හතරෙන් මේ සිම්බල් D. ඔගේ සිම්බල් D උත්තරේ තියෙන්නේ මෙහෙම එක්කෙනෙක් බෙන්සීන්. ඉතින් තියෙනවා CH2NH2. මෙන් තියෙනවා CH3 කාණ්ඩයක් මෙහෙම. දැන් බලමු අපි රෝමලක එකේ කියන්නේ සෝඩියම් කාබනේට් සමග පිරියම් කළ CO2 පිට කරනවලු. දැන් කාබොක්සිලික් අම්ල තිබ්බොත් සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කළ CO2 පිට කරනවා. ඒතර මෙයා පළවෙනි එකන නිවැරදි පිළිතුරු ලබා දෙනවා. ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලවණත් සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කළ CO2 පිට කරනවා. ඒකත් හරි. ආපහු කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. එයා සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කළ CO2 පිට කරනවා. හැබැයි මේකේ කාබොක්සිලික් අම්ලයක්වත් නැහැ. ඇමීන ප්‍රබල අම්ල සමග සාධපු ලවණයක්වත් නැහැ. නයිට්‍රෝෆිනෝලුත් නැහැ. එනිසාම යාට කාත් එක්කවත් මේ කියන්නේ මේක දින කොටස් වලට සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කළා වායු පිට කරන්න බෑ. එම් වායු පිට කරන්න බැයි නම් පළවෙනි නිරීක්ෂණයට මෙයා නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ නැහැ. එනිසා D ප්‍රකාශනයේ සම්පූර්ණයෙන් වැරදි. මම D අයින් කරනවා උත්තරෙන්. D උත්තරේ අයින් කරනවා. මට ඉතුරු වෙන්නේ රෝමලක්කන් සෝරි මේ එක පරීක්ෂාව නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ ABC නිසා මට ABC ඉතුරු වෙනවා. සෝඩියම් නයිට්‍රයිට් තනුක HCl සමග පිරියම් කරාම වායුවක් පිට වෙනවලු. සෝඩියම් නයිට්‍රයිට් HCl නයිට්‍රස් අම්ලය නෝයි තියෙන්නේ. නයිට්‍රස් අම්ලය දැම්මම ආදන්නා ප්‍රාථමික මන්දසාර කැලී කවුරු බවට පත් වෙනවද? නයිට්‍රස් අම්ලය දැම්මම ප්‍රාථමික මන්දසාර කොටස් සෝරි ප්‍රාථමික ඇමීන කොටස් මන්දසාර වෙන්න ඕනේ. ඒ ප්‍රාථමික ඇමීන මන්දසාර වෙද්දී වාට තියෙනවා CH2OH මේකේ මන්දසාරයක් හැදෙනවා. මේ වෙලාව අපි දන්නවා N2 වායුව පිට වෙනවා නේද? නයිට්‍රජන් පිට වෙනවා නේ මේ N කාණ්ඩේ N2 වෙනවා. අර අපි කියන්නේ ප්‍රාථමික ඇමීන, ද්විතීක ඇමීන, හා තෘතීක ඇමීන නයිට්‍රස් අම්ලය පාවිච්චි කරලා වෙන්කර හඳුනා ගන්නකොට ප්‍රාථමික ඇමීනයක් නම් ඔයාගේ ද්‍රාවණයේ තියෙන්නේ යා අවර්ණ වායුවක් පිට වෙනවා. අපිට පේනවා පරීක්ෂණ නලයේ හෝ බීකරේ වායු බුළු පිට වෙනවා. ද්විතීක ඇමීනයක් නම් තියෙන්නේ කහපාට තෙල් වගේ ඉස්සරයක් හම්බ වෙනවා. තෘතීක ඇමීනයක් නම් අවර්ණ ජලයේ ද්‍රාවණයක්. ප්‍රාථමික ඇමීන කැලලක් ඉන්න නිසා යා N2 පිට කරනවා. ඒක හරියෙන් නිසා රෝමලක්කන් දෙකටත් මෙයා නිවැරදි පිළිතුරු ලබා දෙනවා. මෙයා රෝමලක්කන් දෙකටත් හරි උත්තරේ දෙනවා. ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලවණකට දාන්නකෝ නයිට්‍රස් HNO2 දාන්න. අර ඇමීනේ වගේම මූත් ප්‍රතික්‍රියා කරනවා. මේක ලවණයක් වුණාට ඇමීනේ ප්‍රබල අම්ලයේ සමග සාධන ලවණේ වුණාට ඒ ලවණයත් අර ඇමීනේ වගේම ක්‍රියා කරලා මධ්‍යසාරයේ බවට පත් වෙනවා. මේ වෙලාවේ මෙයාගෙන් හම්බ වෙනවා මෙහෙම CH2OH නෝ මෙන්න මේ සම්පූර්ණ කොටසම OH වෙන්න ඕනේ. මේක ලවණයක් වුණාට ඇමීනේ වගේම මෙයා ක්‍රියා කරලා මෙයා OH කාණ්ඩයේ බවට පරිවර්තනය වෙනවා. මෙතනදී N2 වායුව පිට වුණා නම් මේකෙත් N2 වායුව පිට වෙනවා. මේ වෙලාවෙත් නයිට්‍රජන් වායුව පිට වෙනවා. N2 පිට වෙනවා මේ වෙලාවෙත්. මම මතක තියාගන්න නම් ඇමීන ප්‍රබල අම්ල සමග සාධන ලවණ අර ප්‍රාථමික ඇමීනේ ප්‍රබල අම්ලයත් එක්ක සාධන ලවණ යා වගේම ප්‍රාථමික ඇමීනේ වගේම නයිට්‍රස් එක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒකනේ මෙයාත් රෝමලක්කන් දෙකට නිවැරදි පිළිතුරු ලබා දෙනවා. මෙයාට දාන නයිට්‍රස් අම්ලය මෙයාට දාන HNO2. මෙයාට නයිට්‍රස් අම්ලය දැම්මහම මෙයා නම් ප්‍රතික්‍රියා දෙකක් කරනවා. එකක් තමයි මෙයා කාමර උෂ්ණත්වයේ මන් දැම්මොත් මෙයා ෆීනෝල් වෙන්නේ. මෙයා සෙල්සියස් අංශක 0.5 වගේ අඩු උෂ්ණත්වයක දැම්මොත් මේ ඇනිලින් කියලා ඩයසෝනියම් වෙන්නේ. මම උපකල්පනය කරන්නම් උෂ්ණත්වයක් නොකියපු නිසා නිකන් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී මේක කරන්න ඇති කියලා. එහෙම දැම්මහම ඉතින් මම උපකල්පනය කරනවා රූම් ටෙම්පරේචර් කාමර උෂ්ණත්වයේ නම් මෙයා මේකේ ෆීනෝල් වෙනවා OH වෙනවා මේක OH වෙනවා. මෙයා කාබොක්සිලික් අම්ලය ඉතුරු වෙන්නේ නැහැ. සෝරි කාබොක්සිලික් අම්ලෙ මොකුත් වෙන්නේ නැහැ. එයා ඉතුරු වෙනවා. NH2 කාණ්ඩේ OH වෙනකොට මේ නයිට්‍රජන් පරමාණු ටික ඇනිලින්ගේ N2 වෙනවා. අද තාම ඔයා මේ කියලා දන්නේ නැහැ. මේ සාකච්ඡා කරපු ප්‍රශ්න වලින් ඔයා නොදන්නා එකම කියලා මේක. ඒ කියන්නේ මේ තියෙන NH2 කාණ්ඩේ මේ NH2 කාණ්ඩේ කියන්නේ ඇනිලින්. ඊට නයිට්‍රස් දැම්මහම OH වෙනවා. OH වෙද්දී N2 වායුව පිට වෙනවා. මේකව තාම දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න. දැන් මම අද උගන්වනවා මේක. හරි මෙතනින් N2 වායුව මේ අවස්ථාව තුනේම ඒ කියන්නේ මේ ABC තුන දෙනාම එහෙනම් නයිට්‍රස් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා N2 වායුව පිට කරන්න ඕනේ. රෝමලක්කන් තුන. ඒද රෝමලක්කන් දෙකෙන් ලැබෙන දෙකෙහි ලැබෙන පොටෑසියම් ඩයි දෙකෙහි ලැබෙන ඵලයට වෙන්න ඕනේ. දෙකෙන් ඵලයට. රෝමලක්කන් දෙකේ හම්බෙච්ච ඵලයට පොටෑසියම් ඩයික්‍රෝමේට් ස්වල්පයක් සමග උණුසුම් කළ විට කොළබැහැති ද්‍රාවණයක් ලැබේ. මෙයාට දාන පොටෑසියම් ඩයික්‍රෝමේට් K2Cr2O7 දාන දැම්මහම මේ කෑල්ල කාබොක්සිලික් වෙනවා.
මෙයා කාබොක්සිලික් වෙනවානේ. මෙයාට දාන්න පොටෑසියම් ඩයික්‍රොමේට්. මෙයාට K2Cr2O7 දැමම ප්‍රාථමික මන්දසාරයක් හින්දා ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණයෙන් මෙයා කාබොක්සිලික් හදනවා. මෙයාට දාන්න පොටෑසියම් ඩයික්‍රොමේට් K2Cr2O7 මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක කාබොක්සිලික් අම්ල වලට ආයි ඔක්සිකරණය වෙන්නත් බෑ, ෆීනෝල් වලට ඔක්සිකරණය වෙන්නත් බෑ. එනිසා කාබොක්සිලික් අම්ලයේ ෆීනෝලුයි ප්‍රතික්‍රියා මාධ්‍ය ස්ථායිව තියෙනවා, මුකුත් වෙනසකට භාජනය වෙන්නේ නැතුව. හරි, මේගොල්ලෝ ඔක්සිකරණය වෙනවා, මූ ඔක්සිකරණය වෙනවා නම් මෙයාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. මෙයාටත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. මෙයාට ඔක්සිකරණය වෙන්න බෑ, මූට ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් කරන්න බෑ. මේගොල්ලෝ ඔක්සිකරණය වුණොත්, මේ දෙන්න ඔක්සිකරණය වුණොත් දාන ඩයික්‍රොමේට් ඔක්සිහරණය වෙනවනේ. ඒතර දාන ඩයික්‍රොමේට් Cr3+ වෙනවා මෙහෙම. ඒතර මෙයා කොළපාරට පාට මාරු කරගන්නවා. තැඹිලි පාට කොළ වෙනවා. ආපහු මෙයා ඔක්සිකරණ වෙනකොට මේ ඩයික්‍රොමේට් ඔක්සිහරණය වෙනවා. එයා ඔක්සිහරණලා Cr3+ වෙලා මෙයාගේ පාට කොළපාරට පාට මාරු වෙනවා. හැබැයි මේ වෙලාවේදී මේ සංයෝගයේ ඔක්සිකරණය වෙන්නේ නැහැ. මෙයා ඔක්සිකරණය වෙන්නේ නැත්නම් මූට ඔක්සිහරණය වෙන්නත් බෑ. මෙයා ඔක්සිහරණය වෙන්නෙත් නැහැ. මෙයා ඔක්සිහරණය වුණ නැත්නම් මරණ පරයාසයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා රෝමිලකන් 3ට මෙයා නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ නැහැ. රෝමිලකන් 3ට මෙයා නිවැරදි පිළිතුරු ලබා දෙනවා. මෙයත් නිවැරදි පිළිතුරු ලබා දෙනවා. ඒ නිසා A සහ B තමයි සත්‍ය වෙන්නේ. A සහ B සත්‍යයි. උත්තරය අංක 1 වෙන්න ඕන. උත්තරය අංක 1. හරි දාගන්න.